ඇතිවරණයේ අවසාන ප්‍රතිඵලය නෙමෙයි අපිට කතා කරන්න තියෙන ඇත්තම සුදරුවන් මැදිහත් වීම ප්‍රවේශය ඉතාම නිවැරදි කියලා මම හිතනවා. මේ මැතිවරණයට පෙර ක්‍රියාවලිය. මේ මැතිවරණයට අපි ගමු. අපේ ප්‍රධානම තරංකරුවන් අතර දැන් ජයග්‍රහකයා තියෙන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහත්මයා. ඒ අය මේ මැතිවරණය පටන් ගත්තේ මේ මැතිවරණයට දින දුන්නාම නෙමෙයි. ඊට පෙර ඉඳලම තිබුණා. මොකද අවිනිශ්චිතභාවය තිබුණ සමාජයේ ජනාධිපතිවරණේ තියයිද නැද්ද සහ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නායකයා පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අටවන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන් සැකයක් තිබුණා සමාජයට. ඒක එක්සත් ජාතික පක්ෂයක කෙනෙක් තිබුණා. ඔහුට ඡන්දය දුන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර බහුතරයකට තිබුණා. මොකද සුදර්ණ අපි දන්නවා ඒගොල්ලෝ අපේ මිත්‍රිය සමහර අය කතා කරනකොට කියන්නේ විශ්වාස නැහැ ඡන්දය තියයි කියන එක තමයි තිබුණේ. දෙගිඩියාවක් තිබුණා ජනාධිපතිවරණේ තියයිද නැද්ද කියන කාරණේ. අනිත් පැත්තෙන් ගත්තාම ජනාධිපතිවරණය තියන්න දින දුන්නත් ඒත් අහපෝ මේක තියන්න වෙන එකක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔය පළාත් පාලන මැතිවරණයේ ආසන්නකේ අධ්‍යක්ෂකම එච්චරම සුබවාදී නැති නිසා ඒ සම්බන්ධයෙන් ජීවිතයක් පවා දෙන්න පිළිගත් ඇත්තරම ඒක කල් දැමීමේ හේතුවෙන් නිසා මිනිසුන්ට තිබුණ අවිශ්වාසයක්. ලේසියෙන් මෙයාලා බලය අතරින් නැහැ කියලා. ඒකලම ජාතික ජනබලවේගයේ මාලිමාව මැතිවරණය ඉල්ලා සිටීමේ අරගලියක උද්ගත් කරා. ඇයගේ බැලුවොත් එහෙම දිගින් දිගටම මාධ්‍ය හමුවවලදී උද්ඝෝෂණවලදී ඔවුන්ගේ රැස්වීම්වලදී මේ හැම තැනකදීම ඔවුන් මැතිවරණ ජනාධිපතිවරණයක් ඉල්ලා සිටියා විතරක් නෙමෙයි අනුර කුමාර දිසානායක මහත්මයා පුන පුනා කිව්වා බය වෙන්න එපා. මැති ජනාධිපතිවරණය ගන්නවා අපි කියන එක. කල් දාන්න දෙන්නේ අපි ජනාධිපතිවරණ ගන්නවා කියන එක ඉස්සල්ලාම සමාජයට තහවුරු කරන්න උනේ මේ අවසාන හැම්බෙන ඉලක්කම් ටික නෙමෙයි. ඒක හැම්බෙන දීර්ඝ ක්‍රියාවලියකින් පස්සේනේ මුලින්ම සමාජයට තහවුරු කරන්න උනේ නෑ ජනාධිපතිවරණේ තියෙනවා තියා ගන්නවා කියන කැලේ. ඒක මම හිතන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඕවා ඇත්ත කරගන්න.